ايه كده بقول I want to take Sindhana to me. I want to say. ඊට කලින් සතිය පන්තියේ බොහොම පිළිවෙලට අපි කරගෙන ආවා.
එතකොට අපි ගිය සතියේ කලින් සතියේ කතා කරපු දේවල් චුට්ටක් මතක් කරගන්නත් ඕනේ. ඒ වගේම තමයි මුතේ අපි ගණිතය කියන විෂයේදී උතලට අමාරු දේවල් සංකීර්ණ දේවල් ගොඩක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි හම්බ වෙන්නේ මොනවද? අපි උන්චි ගණිත ගැටලුවක් ආවනන්නේ ඒ ගැටලුව කොහොමද අපි විසඳගන්නේ? උතලගේ අභ්‍යාස පොතේ තියෙන හැම ගාණක් ගාණෙම සර බොහොම පිළිවෙලට හදාගෙන යනවා. ඒසම කිදරුව උතර මහන්සියලා වුණාවේ මේ වැඩේ කරගන්න අවශ්‍ය වෙන. ඒක හින්දා සර් කියන විදිහටම උතර මහන්සියලා උනන්දු වැඩේ කරගන්න ඕනේ. එතකොට උතරට පුළුවන් හොඳට ලකුණු ටිකක් ගන්න. තේරුණාද රයිට්? හරි. එතකොට සර් කිව්වා බත් කන්න නැතුව ඉන්න කියලා නේද? අට වෙද්දි බඩගිනි හැදෙනවද දන්නේ නැහැ නේද? ඈ අපි වචනවත් මේ චුට්ටක් මිලිමත හැදෙන්නේ නේද? හැබැයි අපි පච්චයන් නැතුව ඉදියොත් නිරචුට අපේ එකක් කිම බීලා ඉදියොත් අපිට ගැටලුවක් නැතුව නේද? නිදිමතේ එකක්ම නැහැ. හැබැයි සර් කොහොමත් කවුරුත් නිදිමතේ නැති වෙන්න සර් තියාගන්නවා. වන්දට මහන්සි වෙලා උනන්දු වෙටි කරගන්න අවශ්‍ය වෙනවා රයි. හරි. ඒතර මම කිව්ව උතරට මම ඉස්සරහදී නිබන්ධන දෙනවා කියලා කිව්වා. එතකොට නිබන්ධන මේ පාඩම අවසන් වුණේ ගමන් පුතාලට නිබන්ධන වල තමයි ලියන්න වෙන්නේ. එතකොට බොහොම ලස්සනට පිළිවෙලට පුතාලට මේ වැඩේ කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මගේ දරුවෝ හොඳට මහන්සියලා නඳු වැඩේ කරන්න ඕනේ. එතකොට පුතාලට පුළුවන් හොඳ ලකුණු ටිකක් අරගෙන හොඳමයි කියලා ගණිතේ ලකුණු 100 100කට යාළු වෙනවා. ඉතින් හොඳට මහන්සියලා උනන්දු වෙටි කරොත් තමයි අපිට හොඳ ලකුණු ටිකක් ගන්න පුළුවන් වෙන්නේ. ගොඩක් අය වීඩියෝ ඕන් කරලා තියෙනවා. හැබැයි තවත් කීප දෙනෙක් ඉන්නවා වීඩියෝ ඕන් කරලා නැති. පුතාලට ගැටලුවක් නැත්තම් ගෙදර වීඩියෝ ඕන් කරන්ද. එතකොට මම හිතන්නේ සෙවරු පේනවා පුතාලත් මට පේනවා. ඉතින් හොඳට පන්ති වැඩටි කරගෙන යන්න පුළුවන් වෙයි. තේරුණාද රයිට්? හොඳයි. දැන් මොන අපි ගිය සතියේ නතර වුණේ තැනට අද යන්න බලාපොරොත්තු වෙන්නේ පුතාලට දැන් සර්වර් වෙනත් කැමරාවකින් පෙනෙන්නේ මේ විදිහට හොඳට බලා ගන්න. අපි මා ෂෙයාර් ස්ක්‍රීන් දාන්නම් පුතාලගේ මයික් ඕෆ් කරන් නැතුව දියන්නම් පුතාලට ප්‍රශ්නයක් ඕනොත් අහන්න. හැබැයි අනවශ්‍ය විදිහට කරදර කරලා අනවශ්‍ය විදිහට කෑ ගහලා කරදර වුණොත් නම් අපිට පන්තිය කරන්න බැරි වෙනවා. ඒ නිසා හැම එක්කෙනාම ප්‍රශ්නයක් තිබුණොත් විතර සවුන්ඩ් ඕන් කරලා අහන්න. අනිත් වෙලාවට පුතාල කැමරා මේ පුතාලගේ මයික් ඕෆ් කරලා තියාගත්තොත් හොඳයි. තේරුණාද රයිට්? හරි. දැන් අපි ගිහසපේ කතා කරලා පුතාලගේ මෙන්න මේ පාඩය. හොඳට බලා ගන්නකෝ. මොකද්ද? සංඛ්‍යා කියන පාඩය. අපි ගිහසපියේ පුතාලට මතක ඇති. හා. ඒක යාළුවෙක් ඉන්නවනේ. ඈ. යාට නම් ඉතින් සෙල්ලම් දාන්න බැරි වී සර් එක්ක. ආරයි. දැන් පුතා සෙල්ලම් දාන්නකෝ බලන්න. දැන් ඉතින් සෙල්ලම් දාන්න බැහැ නේද? හරි. प्रश्नांक අද මෙන්න මේ ධනකරාමුවේ නිරූපණය වෙන සංඛ්‍යා. ඒක පුතාලගේ පන්තියේ සර් කතා කරේ නෑ නේද? කතා කරලාද නැද්ද? කතා කරමු යාළුවෝ. කතා කරමු. ආ කතා කරමු. කතා කරා සර්. ආරයි. ධනකරාමු ඔව් ධනකරාමු වෙන ප්‍රශ්න අපිට ගොඩක් ලේසි අපි ටිකක් කතා කරා නේද? ඊට පස්සේ පුතාලගේ මෙන්න මේ කොටස විහිදුවාලියෙන් ටිකක් සර් කතා කළා නේද? කතා කරා. හරි. ඊට පස්සේ මම මතක හැටියට අපි අද ඉන්නේ මෙන්න මෙතන. මේ කොටස කතා කරේ නෑ නේද? නෑ සර්. හරි. දැන් ඕන්න අද මේක අමාරු දෙයක් නෙවෙයි. පුතාල හොඳට අහගන්න ඕනේ. පුතාල ඒ සාමාන්‍යයෙන් අපි කියන්නේ 100,000ට නැත්නම් අපි කියනවා ලක්ෂයට අඩු සංඛ්‍යා ආවට පස්සේ පුතාලට ඒ සංඛ්‍යාව කොහොමද වචනෙන් ලියන්නේ? සංඛ්‍යාව දුන්නට පස්සේ ඒ සංඛ්‍යාව කොහොමද වචනෙන් ලියන්නේ කියලායි කියන්නේ යන්නේ. එතකොට පුතාලට ඕනේ විදිහට මේ වැඩේ කරන්නේ සර බොහොම පිළිවෙල ක්‍රමයක් කියලා දෙනවා. අන්නේ ක්‍රමයට මේ හැම ගානක්ම හදන්න ඕනේ. තේරුණාද? රයිට්. හොඳට බලා ගන්න සර් බෝඩ් එකට යනවා. හොඳට බලා ගන්න.
මෙන්න පුතාලගේ වගේ ගානක් හදාගන්න ආග්‍රහය මුද්‍රවලා ගන්න හොඳේරයි හරි එතකොට මේ වගේ සංඛ්‍යාවක් අපි හදාගන්නේ මෙහෙමයි මුද්‍රවලා ගන්න පුතාලා ප්‍රශ්න ලියන්නේ මොකුත් නැහැ හරිද ප්‍රශ්න ලියන්නේ මොකුත් නැහැ අංක 6 කියලා දැම්මා අංක 6 කියලා දැම්මා ඊට පස්සේ මෙතනින් අපි 1 කියලා දැම්මා ඒක පුත් මේක රවුම් කර ගන්නවා මේක මොකද අපි කරන්නේ වරහන් කර ගන්න කතාව පැහැදිලිද මේක රවුම් කළා මේක මොකද අපි කරන්නේ වරහන් කර ගන්න පැහැදිලිද රයි හරිද රයි දැන් හොඳට බලා ගන්න ඉස්සෙල්ලාම පුතාලගේ දීලා තියෙන සංඛ්‍යාව තමයි මේක අමාරු දෙයක් නෙවෙයි හොඳට බලන්න ඕනේ හැම එකේම 69999 හරිද කොහොමද මේක කියන්නේ 69999 ඒකට ඔයාලට එකක් එකතු කරන්න කියලා කියනවා එකක් එකතු කරන්න කියලා කියනවා එතකොට අපි ලියන්නේ CR පොතක හින්දා පුතාලට ගැටලුවක් නැහැ ලස්සනට මේ වැඩේ කරගෙන යන්න පුළුවන් එතකොට 69999ට එකක් එකතු කළාට පස්සේ පුතාලට ඊළඟ සංඛ්‍යාව හැදෙනවා එහෙනම් අපි 69999ට එකක් එකතු කළාට පස්සේ අපි සංඛ්‍යාව කියනවා කීයද 70000 කොහොමද අපි කියන්නේ 70000 පස්සේ මේවා අපි එකතු කරලා බලනවා දැන් අපි මේක වචනෙන් කියන්න පුරුදු වෙන්න ඕනේ 69000 එකතු කිරීම එක සමානයි අපි කියන්නේ මොකද්ද 70000 අන්න පුතාලා සමාන ලකුණ මෙතනින් දාලා ලස්සනට මේක අපි වචනෙන් ලියනවා මොකද්ද අපි කියන්නේ 70000 කොහොමද අපි ලියන්නේ 70000 අන්න දැන් ප්‍රශ්න අංක 6 දැම්මා ඊට පස්සේ 1 කියලා දාගත්තා 69000 එකතු කිරීම 1 සමානයි මොකද අපිට එන්නේ 70000 පුතාලා මෙතන පුතාලගේ CR පොතේ ඉස්සරහට ඉඳ තියනවා ගැටලුවක් නැහැ ඒක නිසා සමාන ලකුණක් දාලා මෙතන ලියා ගන්නවා මොකද්ද 70000 ලස්සන ලියා ගන්නවා මොකද අපි කියන්නේ 70000 එහෙනම් සමාන ලකුණ දාලා අපි ලියනවා මොකද්ද 70000 ලස්සන ලියා ගන්න ඕනේ මොකද අපි කියන්නේ 70000 ලස්සන අකුර ලියන්න ඕනේ හොඳයි පුතාලා වැඩ කරනවා මට පේනවා ගොඩක් හොඳයි ඈරයි මොකද අපි කියන සංඛ්‍යාව 70000 හොඳට පැහැදිලිව තියෙන්න ඕනේ මොකද අපි කියන්නේ 70000 ආරයි රූලක් ඇරලා දෙවෙනි එකට යනවා දැන් ලේසි 79999 ඒකට පුතාලා මොකද කරන්නේ එකක් එකතු කර ගන්නවා 79999ට එකක් අපි එකතු කර ගන්නවා අන්න හැදෙන සංඛ්‍යාව පුතාලා දන්නවා මේ සංඛ්‍යාවට ඊළඟට තියෙන සංඛ්‍යාව අපි දන්නවා කීයද 80000 කොහොමද අපි ලියන්නේ 80000 ලියන්නේ කොහොමද 80.3යි 80.3යි අන්න එහෙනම් පුතාලා මේ සංඛ්‍යාව සමාන ලකුණ දාලා වචනේ ලියා ගන්නවා කොහොමද 80000 කොහොමද අපි කියන්නේ 80000 කියන්න පුතේ සර් 8.3 නෙමෙයි 4යි පොඩක් ඉන්න නෑ සර් කිව්වේ 8.4 සර් කිව්වේ 80.3 සර් කිව්වේ 80.3 80000 80.3 8.4 නේද පුතේ පුතා හරි 80.3 සර් කිව්වේ පුතා කිව්වේ 8.4 නේ දෙකම හරි ගැටලුවක් නෑ තේරුණාද එහෙනම් 80000 කියලා තමයි පුතාලා මෙතන ලස්සනට ලියා ගන්න ඕනේ ස්කෝල් බියරෝ ෆෝම් එක පෙළට ලියන්න දෙයි එහෙම බෑ අපි එකෙන් එක පිළිවෙලට කතා කරන්න ඕනේ ඒක තමයි පුළුවන් වෙන්නේ එහෙනම් 79999 එකක් එකතු කර ගන්නවා උත්තරේ නම කීයද 80000 මොකද අපි කියන්නේ 80000 ඒක හොඳට පුතාලා මතකේ තියා ගන්න ඕනේ මොකක්ද වෙන්නේ 80000 වරද්දන්න බෑ ලස්සනට පිළිවෙලට තියෙන්න ඕනේ තේරුණාද රයි එක පොලේ ලියන්න බෑ රූල් ඇරලා පිළිවෙලට හදන්න ඕනේ තේරුණාද රයි
තුන්වෙනි ගානට අපි යනවා උලා කරිනවා තුන්වෙනි ගාන පුතා ලගේ තියෙනවා මෙහෙම 89999 ඒකට එකක් එකතු කරගන්නවා 89999 ඒකට අපි එකක් එකතු කරගන්නවා පුතාලා දන්නවා 89 ළඟට එන්නේ කීයද 90 එහෙනම් මෙතෙන් අපි ලියාගන්නේ කීයද 90000 අපි කියන්නේ කොහොමද 90.3යි නැත්නම් 9.4යි එහෙනම් අපි මෙතෙන්ට ලියාගන්නවා සමාන ලකුණු දාලා කොහොමද 90000 කොහොමද අපි කියන්නේ 90000 සර් හදිසියන්නේ ලස්සන ලියාගන්නවා මොකද්ද 90000 මෙතනින් පුතාලා ලියාගන්නවා ලස්සනට 90000 මොකද අපි කියන්නේ 90000 ලස්සන ලියාගන්න ඕනේ 90000 90000 90000 මොකද අපි කියන්නේ 90000 ලස්සන අකුරෙන් ලියන්න ඕනේ 90000 හොඳයි කට්ටිය වැඩ ගන්නවා පේනවා හොඳයි පුතේ 90000 හරිද රයිට් අංක 4 අංක 4 මෙහෙම තියෙනවා හොඳට බලා ගන්න 99999 මේ වගේ සංඛ්‍යා අපි කියන්න දන්නව නේද පුතේ 99999 99999 ඊළඟට එන සංඛ්‍යාව කවුරු හරි දන්නවද පුතාලා කවුරු හරි දන්නවද 99999 ඊළඟට එන සංඛ්‍යාව දන්නවද 30ක් දන්නවා අන්න හරි පුතේ නෝනි දන්නවා ඔව් ඔව් කියන්න පුතේ 10000 ගණන් කරගෙන යනකොට සියක් දහස හැබැයි පුතාලා සංඛ්‍යා එක දෙක තුන හතර කියන එක ගණන් කරගෙන යනකොට සියක් දහස හම්බ වෙන්නේ නැහැ. සියක් දහස කියලා කිව්වට සියක් දහස හම්බ වෙන්නේ නැහැ. ඇයි? ඇයි? සර් අපි ඒක ලක්ෂය කියනවා හින්දා. අන්න හරි. ඒ පුතා ගොඩාක් හොඳයි. මොකද්ද අපි සියක් දහසරම තමයි දරුවනේ. මොකද්ද අපි කියන්නේ ලක්ෂය කියලා කියන්නේ. සියක් දහසරම තමයි මොකද්ද අපි ලක්ෂය කියලා කියන්නේ. ඒක හින්දා ඔන්න අපි ගණන් කරගෙන යනකොට ලක්ෂේ නම් අහල
සුපර් බෝල් කියයි ඔය තියෙන්නේ නේද අද ලක්ෂපතියෙක් බිහි වුණා කියලා කියන්නේ ඒ කියන්නේ යාට දෙමුම ලක්ෂයක් ඇදලා නේද පුතේ හැබැයි සියක් දහසක් ඇදුණා කියලා කියන්නේ නෑ නේද එහෙම කියන්නේ නෑ ඒක හින්දා අපි සාමාන්‍යයෙන් කතා කරනකොට අපි කියන්නේ මොකද්ද ලක්ෂය කියලා නේද පුතේ හැබැයි අපි ගණිතයේදී ඒක කියන්නේ මොකද්ද සියක් දහස වරද්දන්න එපා මෙන්න ලියා ගන්නා විදිහ 89 ළඟට 90 ආවා නම් 79 ළඟට 80 ආවා නම් 69 ළඟට 70 ආවා නම් 99 ළඟට ඉන්නේ කීයද 100 99 ළඟට ඉන්නේ කීයද 100 තව බිඳු කීයක් දාන්නද පුතාලා ඕම 3ක් දාගන්න හරිද එහෙමයි රටාවල් ලගන්නේ පුතාලා හොඳට මතක තියාගන්න ඕනේ එක බිඳුවක් වැඩි වුණොත් හරි එක බිඳුවක් අඩු වුණොත් හරි පුතාලා කියන ඉලක්කම සම්පූර්ණ වැරදි ටීචර් ලොකු වැරද්දක් දායි සමාවත් දෙන්නම බෑ ඒක හින්දා මතක තියාගන්නවා 99 ළඟට 100 එනවා තව බිඳු කීයක් එනවද 3ක් එනවා මෙතනත් තමයි 89 ළඟට 90 ආවා තව බිඳු 3ක් ආවා 79 ළඟට 80 ආවා තව බිඳු 3ක් ආවා 69 ළඟට 70 ආවා තව බිඳු 3ක් ආවා දැන් මගේ දරුවන්ට මේක වරදින්නේ නැහැ නේද අන්න එහෙනම් මෙතනින් ලියා ගන්නවා සමාන ලකුණ දාලා මොකද අපි කියන්නේ 100ක් දහස මොකද අපි කියන්නේ 100ක් දහස මොකද අපි කියන්නේ 100ක් දහස ඒක හොඳට මතක තියාගන්නවා මොකද අපි කියන්නේ 100ක් දහස ලස්සන අකුරෙන් පුතලා ලියාගන්නවා මොකද අපි කියන්නේ 100ක් දහස වරද්දන්න බැහැ මොකද අපි කියන්නේ 100ක් දහස ඒක හොඳට මතක තියාගන්නවා මොකද අපි කියන්නේ 100ක් දහස වරද්දන්න බැහැ සර් 3-4 පාරක් පුතලා කියන්නේ හරියට මේ වැඩේ ලියන්න ඕනේ නැත්නම් මොකද වෙන්නේ පුතලාගේ ගණිතයේ ගණන් ටික ඔක්කොම වරදිනවා ඒ නිසා හරියට මතක තියාගන්න මොකද අපි කියන්නේ 100ක් දහස දැන් ගැටලුවක් නැහැ නේද එතකොට 69 ටිකක් 70යි 79 ටිකක් 80යි
අසූනමේට එකක් අනුවයි අනුනමේට එකක් සීයයි ලේසියෙන් මතක තියාගන්න පුළුවන් ඔන්න සර් වාගත්ත ලේසි ක්‍රමයක් අම්පුතරට කියලා දුන්නේ ඒ වගේ අපිට ඕන සංඛ්‍යාවක් දැන් ලියන්නත් පුළුවන් ඉලක්කමේ ඉලක්කමේ ලියන තියෙන සංඛ්‍යාවක් අනිත් පැත්තට අපිට කියන්නත් පුළුවන් ඔන්න පුතේ අපි ලක්ෂයට අඩු සංඛ්‍යා නැත්නම් අපි කියනවා සියක් දහසට වැඩිය වයන්නේ සියක් දහසට අඩු සංඛ්‍යා අපි කියන විදිය ලක්ෂය කියලා කියනට අපි 100 දහස කියලා කියනවා සියක් දහස කියලා කියනවා එක එක නම් අපි ඒවට කියනවා හැබැයි පුතේ මේක හරියට මතකේ තියාගන්න අවශ්‍යම දෙයක් කතාව පැහැදිලිවට ගැටලුවක් නැහැනේ ඔන්න හරි පැහැදිලිද රයිට් ඔන්න එතකොට 6 වෙනි ප්‍රශ්නේ සර් පුංචි වෙලාවක් දෙනවා ලියාගන්න ලස්සනට හදාගන්න පුතාම අමාරු කෙනෙක් ඉන්නවා නම් යතු දෙන කෙනෙක් ඉන්නවා නම් අහන්න පුළුවන් ඈ රයිට් ලස්සනට හදාගන්න ලස්සන හොඳයි පුතේ එක්කෙනෙක් මට පෙන්නනවා හොඳයි ඈ මුගල් දීලා තියනවා හොඳයි ඈ හොඳයි ලස්සනට කරගෙන යන්න ඕනේ හරි නේද පුතේ තව ලියන කෙනෙක් ඉන්නවද පුතාලගේ තව ලියන කෙනෙක් ඉන්නවද නෑ සර් ඉන්නවරයි නෑ සර් හොඳයි ආරයි ආ ඔන්න සර් යනවා පුතාලගේ 10 වෙනි ගානට එරුණාද ආරයි හොඳට බලා ගන්න පුතාලා සීආත්මත ගන්න කියලා කිව්වේ ඔන්න ඕකයි නැත්තම් මොකද වෙන්නේ මේවා අරහින් මෙහෙන් ඈ හරි කැකට ලියන්නේ දැන් CR පොතේ ලස්සන ලියන්න පුළුවන් නේද පුතේ ඒක නිසා තමයි පුතාලට මුලින්ම කිව්වේ CR පොතක් අරගෙන ලෑස්ති වෙන්න කියලා ආරයි ඊළඟ පුතාලා දාගන්නවා ප්‍රශ්න අංක කීයද 7 හරිද රයිට් පුතාලට කරන්න තියෙන්නේ මෙහෙමයි ඒ දීලා තියෙන වචනෙන් දීලා තියෙන සංඛ්‍යාව පුතාලා හොඳට කියවන වචනෙන් දීලා තියෙන සංඛ්‍යාව පුතාලා හොඳට කියවන කියවලා ඊට පස්සේ ඒක අපි ඉලක්කමෙන් ලියනවා හැම විටම ඉලක්කමෙන් ලියනකොට එක කොටුවක ලියන්න ඕනේ ඉලක්කම විතරයි එක කොටුවේ බොහෝම අමාරුවෙන් ඉලක්කම් දෙකක් එම ලියන්නේ නැහැ ඒවා හදාගම් පුතේ අපි එක කොටුවේ අපි ලියන්නේ ඉලක්කම විතරයි පළවෙනි එක මෙහෙම තියෙනවා දස දහස් 112 හරි ලේසි දස දහස් එහෙනම් අපි ලියන්නේ කීයද 10 දස දහස් 10 112 එහෙනම් අපි ලියන්නේ මෙතන කීයද 1 1 2 ඔන්න අපි කියනවා දස දහස් 112 අමාරු නෑ නේද වැඩි දස දහස් 112 ගැළුවක් නෑ නේද වැඩි ලේසි නේද අපි කියන්නේ කොහොමද දස දහස් 112 බලන්න 10යි 112 හොඳට බලන්න පුතාලට එරුණාද රයිට් දෙවනි ඉලක්කම ලියන්නයි යන්නේ 13000 ආ එහෙනම් 13 ලියුවා මුලට 13220 අන්න අපි ලියුවා 220 13220 13220 වර්ධන එකක් නෑ නේද වර්ධින්න බෑ සර් හොඳට පැහැදිලි රවුල මේ කතා කරන්නේ 13220 හරි නේද පුතේ ගැටලුවක් නෑ නේද 13220 තුන්වෙනි එකට යන්නයි හදන්නේ 28500 අන්න එහෙනම් 28000 නම් අපි ලියන්නේ කීයද 28500 28500 28යි තව කීයද අපි ලියන්නේ 500 28500 28500 හරි නේද 28500 හරි නේද 28 මුලට ලිව්වා 500 ඊට පස්සේ ඒව අමාරු සංඛ්‍යා හම්බ වෙනවා පුතේ ඒව බොහොම පරිස්සමට නිවැරදිව අපි ලියාගන්න අවශ්‍ය වෙනවා හතරවෙනි ගානට අපි යනවා 41000 එහෙනම් 41 ලියන්න 41000 දැන් පුළුවන් නේද 485 අන්න ලිව්වා 485 41000 41000 485 හොඳට බලන්න 41485
හොඳට බලන්න පුතේ ලියන විදිය 41000 කිව්ව නිසා අපි මුලට ගන්න කීයද 41485 හොඳට පැහැදිලිව නිරවුල් ලස්සනට හදාගන්න 41485 හරි නේද පුතේ යඩුවක් නෑ නේද රයිට් පස්වෙනි එකට අපි යන්න උදලා පහලට අංක දාගෙන CR පුතේ ලස්සන ලියන්න පුළුවන් නේද දැන් රයිට් පස්වෙනි ගාන මෙහෙම තියෙනවා 69000 එහෙනම් ලිව්වා පුතා 69 හරි ලේසි දැන් ඕනේ පුතේ ලියන්න පුළුවන් 69377 377 69377 හරි නේද ගැටලුවක් නෑ නේද 69377 ඕනේ කෙනෙකුට ලියන්න පුළුවන් පුතේ දැන් ගැටලුවක් නෑ නේද ඊළඟ ඒවා ලියන්න සරෝ නෑ පුතාලට තනියම ලියන්න පුළුවන් අපි ඒක හරියට ඉගෙන ගත්තා පහ හය මෙතෙන්ට දාන්න උත්තර බලා ගන්න මම උඩට ගේන්න 10 පුතාලට සම්හාරයට පේන්නේ නැති වෙන්න පුළුවන් නෑ මම මෙතෙන්ට ගේන්නම් 6 6 6 තියෙන්නේ මෙහෙම 35000 එනවා අපි ලියාගන්න කීයද 35 35000 19 අන්න බලන්න දැන් මෙතෙන්ට 19 දැම්මොත් වැරදි ඇයි දැන් තියෙන්නේ 3519 35019 කියලා කියනකොට 35000 කියලා කියනකොට බිංදුවක් එන්න ඕනේ එහෙනම් මෙතෙන්ට දාගන්නවා කීයද 19 අන්න අපිට එනවා 35019 මොකද අපි කියන්නේ 35019 දැන් ගන්න නේද පුතේ 35019 හරිද පැහැදිලිද ගැටුවක් නැහැ නේද 35019 ගොඩාක් ළමයි මෙතෙන්ට බිංදුව ලියන්නේ හරි ලැජ්ජයි වරදිනවා එහෙම වුණාම 3519 ලියන්නේ එහෙම බෑ පුතේ අපි හරියට ලියන්න ඕනේ 35019 තේරුණාද රයිට් හද මෙන්න හත 50005 අන්න වරදිනවා මෙන්න ලියනවා සමහර යාළුවෝ 50005 ඔන්න සමහරු ලිව්වා වැරදි ඔහොම ලියන්න බෑ ඇයි මේ තියෙන්නේ 5005 වරද්ද ගන්න බෑ හරියට ලියන්න ඕනේ මේක අපි කියන්නේ කොහොමද 50000 නම් ඔන්න දැන් 50000 මෙතෙන් අපි දාගන්නේ කීයද 5 මෙන්න පුතේ 50005 ඒක නිසා බින්දු එනේවා පිළිබඳව පුතාලා හොඳ සැලකිල්ලෙන් ඉන්න ඕනේ නැත්තම් මොකද වෙන්නේ ඊළඟ උත්තර ඔක්කොම වරදිනවා කොච්චර ලස්සන බලන්නකෝ එක රූ එක කොටුවක ඉලක්කමක් ලියලා රූලක් ඇරෙර ගිහිල්ලා ලස්සනට පුතාලා මේ වගේ හදාගන්න පුළුවන් වෙනවා එහෙනම් මෙතෙන්ට අපි ලියනවා කීයද 50000 දැන් හරි නේද ආයෙ පුතාලා කලබල වෙලා මේ ටික ලියන්න එපා සර් 7 දක්වා ඔක්කොම ලියලා තියෙනවා එහෙනම් පුතාලගේ දැන් හැදුවක් වෙන්නේ නෑ ලස්සනට හදාගන්න පුළුවන් වෙනවා තව කුංචි වෙලාවක් මම පුතාලට දෙන්නම් ගැටලු තැනක් තියෙනවා සර් මයික් ෆෝන් කරලා දින අහන්න පුළුවන් මම හිතන්නේ කාටවත් ගැටලුවක් නෑ සර් හැම ගානක් ගානේම කතා කරගෙන යන නිසා දැන් හොඳයි නේද වැඩි ඔන්න ඔය වගේ ලස්සන පිළිවෙල පන්ති වැටි කියලා ඉන්නවා ඔකේ නේද ලස්සන ගාන මොකද්ද පස්වෙනි ගාන තියෙන්නේ 69377 69377 පුතා ලියාගෙන බැරුණාද ආයෙ ලියන්නද 69377 හරි නේද ඒ ලියාගෙන බැරුණේ යාළුවන්ට අනිත් අය ලියන්නේ නැහැ හරි නේද පුතේ පැහැදිලි නේද ආරයි කාටවත් මගේ රුණ නැහැ නේද එකක්වත් ඔක්කොම ටික හරි නේද එනම් හොඳට ඔන්න වගේ වැඩලි කෙරෙන්න එනවාද ඊළඟ ගාන නම් හරිය ලේසි පුතාලගේ 8 වෙනි ගාන ඊට කලින් මේ කතාව චුට්ටක් හොඳට බලා ගන්න පුතාලා හොඳට බලා ගන්න නේද මේ ගානට යන කලින් බලා ගන්න ඕනේ මෙන්න 8 එක පාට කලබල වෙලා හදන්නේ 8 අපි එක කියලා දැම් හරිද රයිට් මෙන්න මේ වගේ සංඛ්‍යාවක් ලියනකොට හොඳට බලා ගන්න පුතාලා 2531 කෙළවරේම තියන්නේ අපි කියන්නේ කී ඒවාද එකේ ඒවා නැත්නම් අපි කියනවා මොකද්ද එක ස්ථානයේ දැක්වෙන ඉලක්කම මොකද අපි කියන්නේ එක ස්ථානයේ දැක්වෙන ඉලක්කම නැත්නම් අපි මෙතන කියන්නේ මොකද්ද එකේ ඒවා මෙතන සමහරු කියනවා දෙකේ ඒවා කියලා දෙකේ ඒවා නෑ මෙතෙන්ට තියෙන කීයද 10 ඒවා කීයවද
දහයෙ ඒවා කියවද දහයෙ ඒවා මෙතෙන්ට යන පුතාලා කියන කීයද 100 ඒවා කියවද 100 ඒවා නැත්නම් අපි කියනවා සියස්ථානය මොකද අපි කියන්නේ සියස්ථානය මෙතෙන්ට යන කොට අපි ගන්න කීයද 10 එහෙනම් අපි මෙතෙන්ට යන කොට කියන්නේ මොකද්ද දහස ස්ථානය මොකද අපි කියන්නේ දහස ස්ථානය තවත් ඉලක්කමක් තිබුණා නම් අපි හිතමු මෙතන පුතාලා 7 තිබුණායි කියලා එහෙනම් මේක අපි ගන්නේ දස දහස මොකද අපි කියන්නේ දස දහස මොකද අපි කියන්නේ දස දහස ස්ථානය තව තවත් හොඳට බලා ගන්නකෝ එක ස්ථානය 10 ස්ථානය 100 ස්ථානය දහස ස්ථානය දස දහස ස්ථානය දැන් හරි නේද කෙලවරේ දකුණු පැත්තේ තියෙන්නේ මොනවද 1 ඒවා 10 ඒවා 100 ඒවා 10 ඒවා දස දහස ඒවා අමතක කරන්න එපා දකුණු පැත්තේ කෙලවරේ ඉඳලා පටන් ගන්න පුතේ ඒක නිසා හරියට ලස්සනට මේ වැඩේ කරෙන්න ඕ දැන් ඕන්න පුතාලට ලේසි විදියට සර් කියලා දෙනවා ඕන සංඛ්‍යාවක් හදාගන්න ඕන සංඛ්‍යාවක් හදාගන්න ලේසි විදියක් කියලා දෙනවා මේ හොඳට බලා ගන්න හොඳේ හොඳට බලා ගන්න මෙහෙම දිනනවා මෙහෙම දිනනවා හොඳට අහගන්න පුතාලා පිළිතුරු ලියන්න කියලා කියනවා මෙහෙම අපිට ස්ථානයේ තියෙන ඉලක්කමට අපිට ස්ථානයේ තියෙන ඉලක්කමට අපිට කියන්න ඕ ඉලක්කම දාන්න කියලා කියන හොඳට බලා ගන්න තව වතාවක් සර් මුලින්ම මතක් කරනවා 1 ඒවා 10 ඒවා 100 ඒවා 1000 ඒවා දස දහස ඒවා හරි නේද පැහැදිලි නේද වැඩි දැන් මොන්න අපිට කියනවා පුතාලගේ දීලා තියෙන ස්ථාන ඉලක්කම හරියට දාලා ඒ සංඛ්‍යාව ලියන්න කියලා කියන මගේ දරුවෝ කලබල වෙන්නේ පාඩුවේ වැඩේ කරගෙන යනවා හොඳට බලන්න ඒ කියලා දැම්මා මෙතන පුතාලගේ ඉගෙනීමේ මොකද තියෙන්නේ ඒ හරිද ඔන්න ඒ ඒ තියෙනවා මෙහෙම දසදහස් ස්ථානයේට 3 දාන්නවා මේ තියෙන්නේ දසදහස් ස්ථානයේට කීයද දාන්නේ 3 ඔන්න 3යි කියලා දැම්ම ඊළඟට පුතාලගේ තියෙනවා දහස ස්ථානයේට 5 දාන්නු මේ තියෙන්නේ දහස ස්ථානය අන්නේ දෙන්න 5 දැම්මා ඊළඟට කියනවා සියස්ථානයේට 1 දාන්නලු අන්න 100 තියෙනවා මෙතෙන්ට 1 දැම්මා
ඊට පස්සේ 10 ස්ථානයේට 4 දාන්නලු අන්න පුතරගේ 10 ස්ථානයේ 4 තියෙනවා 4 දැම්මා ඊළඟට 1 ස්ථානයේට 7 දාන්නලු ඔන්න 1 ස්ථානයේට 7 දැම්මා දැන් පුතාලට මේ සංඛ්‍යාව තමා එන්නේ පුතලගෙන් වෙන සංඛ්‍යාව කුමක්ද කියලා අහනවා අන්න දැන් මගේ දරුවන්ට මේ සංඛ්‍යාව මොකද්ද කියලා කියන්න පුළුවන් මොකද්ද මේ සංඛ්‍යාව 35147 අන්න එනම් පුතාල සමාන ලකුණ දාලා වචනේ ලියා ගන්නව ලස්සනට සර්තාපාර කියන්නම් 35147 කොහොමද අපි කියන්නේ 35147 ලස්සන අකුරෙන් ලියන්න ඕනේ කලබල නෑ 35147 ලස්සන අකුරෙන් ලියන්න 35147 උදේ පැහැදිලිවම කවුරු ලස්සන ලියන්න ඕනේ 35147 35147 වචනෙන් ලස්සනට ලියන්න ඕනේ වැඩේ ලේසි නේද අමාරු නෑ නේද නිසා හුද්දට කල්පනාවෙන් පුතලා ලිව්වොත් තමයි මේ වගේ සංඛ්‍යාවක් අපිට හුද්දට පැහැදිලිවම නිරවුල්ව ලියා ගන්න පුළුවන් වෙයි. පැහැදිලිද? රයිට්. අපි යනවා B කියන ගාන. මෙන්න B. B මෙහෙම තියෙනවා. එක ස්ථානයේද 6 දාන්නලු. ආ. මෙන්න එක ස්ථානය දැම්මා කීයද 6. එක ස්ථානයේද 6. 10 ස්ථානයේද බිඳුව. මේ තියෙන්නේ 10 ස්ථානයේ මෙතෙන් දැම්මා කීයද? බිඳුව සියස්ථානයේට 4 මේ තියෙන සියස්ථානයේ මෙතෙන්ට කීයද 4 දහස ස්ථානයේ තියෙනවා එතෙන්ට දාන්නලු 2 මේ තියෙන්නේ දහස ස්ථානයේ මෙතෙන්ට දැම්මා කීයද 2 එකක් ඊට පස්සේ කියනවා පුතලට මෙහෙම දසදහස් ස්ථානයේට 8 දාන්නලු උන්න මෙතෙන්ට දැම්මා කීයද 8 දැන් හරි නේද 8යි 2යි 4යි 0යි 6යි අන්න ලියුවා මෙතන 8යි 2යි 4යි 0යි 6යි ඔන්න සංඛ්‍යා මොකද අපි කියන්නේ දැන් පුතලා දන්නවා මුලට තියෙන්නේ 82 එහෙනම් අපි කියන්නේ 82406 කොහොමද අපි කියන්නේ 82406 කොහොමද අපි කියන්නේ 82406 82406 අන්න සංඛ්‍යාව ලිව්වා 82406 මොකද අපි කියන්නේ 82406 ලස්සන අකුරෙන් ලියා ගන්න පුතාලා 82406 කාට ලියා ගන්න බැරුණ කෙනෙක් ඉන්නවා නම් සරි කියන්න ඕනේ 82406 හැම දවසෙම හැම එක්කෙනම පන්තියේ එක දවසක්වත් මගේ අරගන්න එපා හැම දවසෙම පන්තියේ එරුණාද මොකද එක දවසක් මගේ අරන පුතාලට එතනින් එහා යනකොට මොකද වෙන්නේ ගොඩාක් අමාරු වෙනවා ගණිතේ ඒක නිසා හැම කෙනාම හැම දවසෙම පන්තියේ අපි පුංචි වෙලාවක් නිකුත්ේ පන්තිය කරන්නේ ඒක අමාරු අපි පුංචි වෙලාවක් පන්තිය කරන්නේ ඒ හැම වෙලාවෙම පන්තියේ ඉන්නේ එතකොට එක දවසක් හරි මගේ අරන දැන් බලන්න අද අපි මේ පුංචි වෙලාවේ ගණන් කීයක් කතා කරාද කියලා ඒක නිසා එක දවසක්වත් මගේ අර ගන්න එපා සර් හැම ගානක් ගානෙම හරි ගැසලා අපි ඉන්නේ එරුණාද රයි ඔන්න ඒ ගාන හරි B ගාන හරි එරුණාද මෙන්න C පුදරවලා ගන්නවා රයි පුතරට ඕනනම් විභාගෙදි මෙන්න මේ වගේ ලියා ගන්නත් පුළුවන් 1 ඒවා 10 ඒවා 100 ඒවා 1000 ඒවා 10000 ඒවා කියලා ඕනනම් ලියා ගන්නත් පුළුවන් පැහැදිලිද රයි ඊළඟට බලමු 10000 ස්ථානයේට 4 මේ දෙන්නේ අන්න දෙන්න 4 දැන් චෝක් ඇදී නේද ආස 10000 ස්ථානයේට බිඳුව මේ තියන්නේ 10000 ස්ථානයේ මෙතන දැම්මා කීයද බිඳුව 10000 ස්ථානයේ කීයද බිඳ සිය ස්ථානයේට 1 මේ තියෙන සිය ස්ථානයේ මෙතන දැම්මා කීයද 1 ඊළඟට කියනවා 10 ස්ථානය හා 1 ස්ථානය ඕනෑම ඉලක්කම් දෙකක් ලෙස වෙන සංඛ්‍යාවක් ලියන්නලු ආ මෙතෙන්ට පුතාලට ඕන සංඛ්‍යා දෙකක් දාන්න එතකොට තමන්ට කැමති ඕන සංඛ්‍යා දෙකක් ඒ නිසා පුතාලට ගැටලුවක් නැහැ නේද පුතාලට 5යි 2යි ඕන නම් 5යි 2 දාන්න 8යි 2යි ඕන නම් පුතාලට 8යි 2 දාන්න 9යි 2 ඕන නම් පුතාලට 9යි 2 දාන්න 20යි 2 ඕන 8යි 2 ඕන නම් 8යි 2 දාන්න ඊට පස්සේ 5යි 2 ඕන නම් 5යි 2 දාන්න තමන්ට කැමති ඕන සංඛ්‍යාවක් දාන්න පුළුවන් මෙතන මම දානවා දාලා නැති සංඛ්‍යා දෙකක් 3යි 2
දැන් මන්න පුතාලා මේ සංඛ්‍යාව මෙතන ලියනවා 4යි කියනද ඔකේ 4යි 0.1යි 3යි 2යි මෙතෙන්ට ගත්තා 4යි 0.1යි 3යි 2යි එහෙනම් මේ සංඛ්‍යාව අපිට දැන් කියන්න පුළුවන් මුලට තියෙන්නේ 40 එහෙනම් අපි කියන්නේ 40000 132 කොහොමද අපි කියන්නේ 40000 132 කොහොමද අපි කියන්නේ 40132 දැන් හරි නේද ගැටලුවක් නැහැ නේද ඔන්න ලියා ගන්න බැරුණේ යාළුවෙක් ඉන්දියානම් ආයෙත් ආපාරක් කියනවා 35147 82406 40132 ඔන්න පුතාලගේ වචනේ සංඛ්‍යා ටික ලියා ගන්නකොට ලියා ගන්න ඕනේ විදිහ දැන් හරි නේද කාටවත් ගැටලුවක් නැහැ නේද ඒ නිසා බොහොම පිළිවෙලට නිරවුල්ව ලස්සන දැන් ලියා ගන්න පුළුවන් වෙයි පැහැදිලිද රක්කිවිනි ගානද 8 වෙනි ගාන මේ ටික ලියනවද නැහැ මේ ටික ඕනේ නැහැ මේ ටික මතකයේ තියාගෙන තමයි අපි මේ සංඛ්‍යා ටික ලියා දැන් හරි නේද වැඩේ පැහැදිලි නේද ආරයි 8 වෙනි ගාන ලස්සනට හදා ගන්න පුතේ උදේ පැහැදිලිව නිරවුල්ව ලස්සනට හදා ගන්න අමාරු නෑ හොඳට පිළිවෙල ලියන්න ඕන ලස්සනට ඈ ඉවරයි සර් ආ හොඳයි පුතේ හොඳයි හොඳයි ඉවරයි ඉවරයි හොඳයි 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 ඈ හරි ඊළඟට අපි පුතාලගේ जनवरी මන්දිර මැටි කරන්න ශිෂ්‍යත්වයේ පාසලේ හැම දිනම මාසෙම වලට හැමදාම කරලා ඒ සවුන්ඩ් ඕෆ් කරලා තියාගන්න පුතේ සවුන්ඩ් ඕෆ් කරලා තියාගන්න ඕනාවක් මොනක් විතරක් අපි සවුන්ඩ් ඕන් කරලා කතා කරමු මුලින්ම හරි එතකොට ශිෂ්‍යත්වයේ පාගේ ගණිතයේ ප්‍රශ්න පත්‍රයක් මෙනවනේ ගණිතයේ ප්‍රශ්න පත්‍රයක් මෙනවා ගණන් ටික වැරදුනොත් අපිට මොකද වෙන්නේ ශිෂ්‍යත්වයේ පාගේ ගොඩ ලඟු ගන්න බැරි වෙනවා නේද එක නිසා හැම එක්කෙනාම ගණන් ටිකන පුතේ හරියටම කරන්න කියනවාද try අපි නෝ පුතලාගේ 9 වෙනි ගානට අපි යනවා අමාරු නෑ පුතලාගේ පුංචි වගුවක් තියෙනවා පස්සේ නිබන්ධන දුන්නාට පස්සේ නම් ඔය වගුව කොහොමද සර ඇඳලා තියන්න අද අපි වගුව පොතේ ඇඳ ගන්න ඕන පුංචි වෙලාවත් දෙන්නම් පුතාලා ලස්සනට පුතලා මේ වගුව ඉස්සෙල්ලාම පුතේ ඇඳ ගන්න තේරුණාද right සර්වුඩ් බෝඩ් එකේ දානවා වගුව පුතලා මම බෝඩ් එකේ දාන විදිහටම ලස්සනට මේ වගුව ඇඳ ගන්න ඕකේ මොනවාද රයිට් අඩි රූල ටෙන්සර් කියන දෙක භාවිතා කරලා තමයි අපි මේක අඳින්නේ හොඳයි රයිට් හොඳට බලා ගන්න පුතාලා මේ හොඳට බලා ගන්න රයිට් පුතලාගේ තීරු නැත්තම් කලපු කීයක් තියනවද 3ක් තියනවා නේද පුතේ 3ක් තියනවා එහෙනම් අපි ඔන්න වගේ 3කට බෙදා ගන්න මේ වගේ 3කට බෙදා ගන්න හරිද තුනකට බෙදා ගන්න පෙර සංඛ්‍යාව මෙතන ලියනවා හොඳට බලා ගන්න පෙර සංඛ්‍යාව මෙතන ලියනවා සංඛ්‍යාව මෙතන ලියනවා මොකද්ද පසු සංඛ්‍යාව උත්තර ලියන්නේ පසු සංඛ්‍යාව හරිද ඊට පස්සේ පුතාලා මේ පැත්තට රූල් දෙක දෙක ලස්සන්ට කාණ්ඩ කරගන්න. රූල් දෙක දෙක මුලේ ඇයි? පුතාලගේ පුතේ රූල් දෙක දෙක කාණ්ඩ කරගත්තොත් ලස්සන. රූල් දෙක දෙක කාණ්ඩ කරගන්නවා ලස්සන. රූල් දෙක දෙක ලස්සන්ට උම කාණ්ඩ කරගන්න. හරිද? රයිට්. දැන් දීලා තියෙන සංඛ්‍යා ටික පරිස්සමට පුතාලා මේකේ ලියා ගන්නවා දීලා තියෙන සංඛ්‍යා ටික පරිස්සමට.
හොඳට බලන්න ඕනේ මෙතන 9999 මෙතන තියෙනවා කීයද දසදහස් දැන් කියව කියව අපි ලියමු දසදහස් මෙතන තියෙනවා සංඛ්‍යාව කීයද දසදහස් 1 ඉතල හොඳට බලන්න ඕනේ බිංදු වැඩි වෙලාද බිංදු අඩු වෙලාද හරියට බිංදු ගන්න තියෙනවද ඒව හරියටම ලියන්න ඕනේ මෙතන ඉස්තනක් තියෙනවා පුතාල ඉස්තන අඳින්න ඕනේ නැහැ මෙතන තියෙනවා 40000 කියලා සංඛ්‍යාවක් කීය තියෙන්නේ 40000 මෙතන පුතාල ඉස්තනක් තියෙනවා පුතාල ඉස්තන අඳින්න ඕනේ නැහැ ඊළඟට මෙන්න මෙතන තියෙනවා පුතාලගේ 70000 කියලා දාලා සංඛ්‍යාවක් අපි බලමු මේවා පස්සේ කොහොමද හදාගන්නේ කියලා මෙතනත් ඉස්තනක් තියෙනවා මෙතනත් ඉස්තනක් තියෙනවා හරිද ඊළඟට පුතාලගේ මෙන්න මෙතන දාලා තියෙනවා 59000 කියලා 59000 ඊට පස්සේ මෙතන පුතාලගේ ඉස්තනක් තියෙනවා මෙතන ඉස්තනක් තියෙනවා ඊළඟට තියෙනවා පුතාලගේ 85009 මෙන්න මෙතන 85009 කියලා සංඛ්‍යාවක් තියෙනවා මේ දෙකම පුතාලගේ මොකද කරලා තියෙන්නේ ඉස්තන් දාලා තියෙනවා ඊළඟට මෙන්න මෙතන පුතාලගේ තියෙනවා අපි ඔය කිව්ව 100000 තියෙනවා 100000 තියෙනවා මේ දැන් දෙකම පුතාලගේ හිස්ව තියෙනවා හරිද රයිට් දැන් සර් ඇඳලා ඉවරුණා කියලා පුතාලා කලබල වෙන්නේ නැහැ පාළුවේ ලස්සනට ඉස්සෙල්ලා මේක ඇඳ ගන්න හරිද ඇඳ ගන්න පුතේ ලස්සනට කලබලේ යඳින්නේ නැහැ අරිමෝඩ භාවිතා කරන්න ඕනේ ලස්සනට මේ වගේ ඇඳ ගන්න ඕන උත්තර කියලා දෙකක් ඉන්න ඕනේ ඒ මොනවද රයිට් ඇඳලා ඉවරලා මට පුතාලා හරි කියලා කියන්නේ සර් අපි ඇඳලා ඉවරයි කියලා කියන්න බලන්න පුතාලට ඕන නම් සෙන්ගේ පුතාලට පොතක් තියෙනවා නැත්නම් බෝඩ් එකක් තියෙනවා තමන්ට කැමති විදියකට අඳින්න පුළුවන් ඈ ලස්සන හදාගන්න පුතේ උත්තර ලියන්නේ නැහැ කවුරුත් උත්තර ලියන්නේ නැහැ කියලා ඉවරයි සර්. හොඳයි පුතේ හොඳයි. ඉවරයි සර්. කියලා ඉවරයි. හොඳයි. ආ හොඳයි යෑර. හරි පුතේ හොඳයි යෑර. ආ තව ලියන යාළුවෝ ඉන්නවද? තව ලියන යාළුවෝ ඉන්නවද? ඔව් සර්. ආ හරි පුතා පාඩුවේ හදා ගන්නකෝ. පුතා පාඩුවේ හදා ගන්නකෝ. කලබල වෙන්නේ නැතුව පාඩුවේ හදා ගන්න. उत्तर लियाने पागा हो तुम सर किया देखा उत्तर लियाने हैं
දැන් හැමෝම හරිද පුතේ දැන් හරි නේද ආ හොඳයි පුතේ ඈරයි හරියක් දැන් හොඳට මගේ දර බෝඩ් එක බලා ගන්න දැන් හොඳට බෝඩ් එක බලා ගන්න මෙතන පෙර සංඛ්‍යාව මොකක්ද පෙර සංඛ්‍යාව කියලා කියන්නේ දැන් ඔන්න පුතලා සනීප වෙලා දොස්තර මහත්තයා ළඟට යනවනේ නේ බිහිජ්ජන් උනේ හැදීලා නේද එහෙම පිටිස්සාව වැඩිරෝඩිය කැක්කුමක ඒ බඩිය කැක්කුමක නේද එහෙම යනවා නේද යන දොස්තර මහත්තයා ලියනවා කෑමට පෙර මොකද කෑමට පෙර කියලා කියන්නේ කන්න ඉස්සේ ආන්න හරිද කෑමට පසු කියලා කියන්නේ ඔබට ඒ කෑවට පස්සේ නේද එතකොට පෙර සංඛ්‍යාව කියලා කියන්නේ මේ සංඛ්‍යාවට කලින් තියෙන සංඛ්‍යාව. පසු සංඛ්‍යාව කියලා කියන්නේ මේ සංඛ්‍යාවට පස්සේ තියෙන සංඛ්‍යාව. එකක් යාලා ලියලා තියෙනවා මේ දස දහස එකක් අලු සංඛ්‍යාව තමයි 9999. අනිත් පැත්තට එකක් වැඩි සංඛ්‍යාව නැත්නම් පසු සංඛ්‍යාව තමයි අපි කියේද කියන්නේ 1001 කියලා අපි කියන්නේ දාදාස් එක දැන් ඔන්න පුතාලගේ මේ සංඛ්‍යාව මොකද තියෙන්නේ 40000 මොකද තියෙන්නේ 40000 කාටද කියන්න පුළුවන් එකක් අලු සංඛ්‍යාව කාටද කියන්න පුළුවන් එකක් අලු සංඛ්‍යාව කියලා හොඳයි හොඳයි කොහොමද අපි කියන්නේ 39900 99999 එතකොට 40000 එක ලියන්නේ මෙන්න මෙතන මොකද කරන්නේ අපි එකක් දානවා එහෙනම් 40000 එක කොහොමද අපි කියන්නේ 40000 එක එතකොට 40000ට කලින් තියෙන 39999 එකක් වැඩි සංඛ්‍යාව අපි කියන්නේ කීයද 40000 එක හදා බෙහෙදලා නේද ඊළඟට 70000 තියෙනවා මි 70000ට එතකොට පුතා කියන්න ඕනේ දැන් මේකට එකක් වැඩි වෙලානේ මේක ඇවිල්ලා තියෙන්නේ එහෙනම් මේකට එකක් අලු සංඛ්‍යාව 70000ට එකක් අලු සංඛ්‍යාව අපි දන්නවා 69999 70000ට එකක් අලු සංඛ්‍යාව මොකද්ද අපි කියන්නේ 79999 ආයෙත් මේකට එකක් අලු සංඛ්‍යාව අහනවා ඒව හදාගන්නේ මෙහෙමයි මේ තියෙන සංඛ්‍යාවෙන්ම අග ඉලක්කමෙන් පුතා එකක් අඩු කරගන්න. අග ඉලක්කමෙන් එකක් අඩු කරගන්නවා. නමෙන් එකක් අඩු කරාම උත්තරේ එන්නේ කීයද? 8යි. එහෙනම් මෙතෙන්ද ගන්නවා 69998. අග ඉලක්කමෙන් තමයි එකක් අඩු කරගන්න. 69998. හරි නේද? එතකොට පුතේ මේකට එකක් අඩු සංඛ්‍යාව මේක මේක එකක් අලු සංඛ්‍යාව තමයි මේක කියලා ගන්න. දැන් හරි නේද? වර්ධන එකක් නැහැ නේද? හිතට ලස්සනට පැහැදිලිව තියෙන්න ඕනේ. බලන්න. ඊළඟට 59000 තියෙන. එකක් අලු සංඛ්‍යාව ලියන්නත් ඕනේ, එකක් වැඩි සංඛ්‍යාව ලියන්නත් ඕනේ. 59000 නම් අපි ලියන්න ඕනේ එකක් අලු සංඛ්‍යාව 58000. ඇයි? මේකට වඩා එකක් අඩු 58999 හොඳට තේරුම් ගන්න ඕනේ 58999 එකක් වැඩි සංඛ්‍යාව මෙතෙන්ද ගන්නවා 50 කියන්නේ 9000 59599 නෙමෙයිද කියන්නේ පුතේ59001 59001 දැන් පුතාගේ මෙතන බලන්නකෝ මොකද වෙන්නේ කියලා දැන් අපි
පනස් නව දහස හරිද දැන් පනස් නව දහස එක අලු සංඛ්‍යාවක් හොයා ගන්න ඕනේ එතකොට අපි පනස් අට දහස් ඇයි පනස් නවයට වඩා අඩු දැන් පුතා ගණන් කරගෙන යනවා ඔන්න පනස් අට දහස් පනස් අට දහස් එක පනස් අට දහස් දෙක පනස් අට දහස් තුන මේකම ගිහිල්ලා උතලට හම්බ වෙන්නේ පනස් අට දහස් නවසියා නූ නවය පනස් නව දහස තිබ්බනම් හරි සර්ගත් උත්තරේ හැබැයි පනස් නව දහස් හයසීය තියෙන එක සාපි මෙතෙන්ට ගන්න කියේද පනස් නව දහස් පන්සියා නූ නවය පනස් නව දහස් පන්සියා නූ නවය හරි නේද ආරයි හොඳයි ඈ හරි ඊළඟට මේ සංඛ්‍යාව හොඳයි යාළුවෝ ඈ අසූ පන්දහස් නවය මෙතෙන්ට එන්න කියන්නකෝ බලන්න කියන්නකෝ බලන්න අසූ පන්දහස් එකසත් මට කියන්න බලන්න එකක් අලු සංඛ්‍යාව 100ක් දහසර එකක් අලු සංඛ්‍යාව කියන බලන්න 99 හොඳයි පුතේ කලින් හම්බුණා නේද හොඳයි 99999 මම අපි කියන්නේ 99999 ඒකටත් එකක් අලු සංඛ්‍යාව 99999 ආන්න හරි පුතේ 99998 අන්න හරි හොඳයි ඈ එහෙනම් හොඳයි නේ යාළුවෝ 99998 හොඳට බලන්න ඕන නමේම ගොඩක් එනවා අපි හරියට ලියලා තිනවා කියලා හොඳට බලන්න ඕන එහෙනම් මෙතන එනවා 99999 එකක් අලු සංඛ්‍යාව 99998 මෙතන එනවා එකක් වැඩි සංඛ්‍යාව අපි කියන්නේ කීයද ලක්ෂය දැන් හරිනේ නැත්නම් අපි කියනවා කියද 100ක් දහස. එතකොට මෙන්න මෙතන මම පුතාලගේ කවතාවක් මෙතන චුට්ටක් පුතාලා හොඳට බලා ගන්න ඕනේ. සර් ලියලා තිබුණේ ඇත්තටම 59000. නමුත් මෙතන තියෙන පුතාලගේ 59600. එහෙනම් එකක් අලු සංඛ්‍යාව අපි කියන්නේ 59599. දැන් හරිනේ ගැටලුවක් නැහැ නේද? ආරයි. පුංචි වෙලාවක් දෙන්නම් පුතාලා. ලස්සනට ඔය බබු හදා ගන්න පුතේ. හදා ගත්තා. හරි. නැහැ සර් ඉස්සර මෙතන එක 59000 මෙතෙන් දෙන්න ඕනේ 59600 ඈ 59600 59600 සර් ඉස්සර මෙතන එක 59000 ඒකට අදාළ සංඛ්‍යාව සර් ගියලා තිබ්බේ ඒතර 59600 නම් 59600
එක තමයි එන්නේ. සර් මෙතන ලියලා තිබේ 59000 ඒක නිසා තමයි 59000 එක තිබුනේ. දැන් හරියට මේක තේරෙන්නේ. ආරයි. අන්න ඒ වගේ හොඳට පැහැදිලිද ගොඩක් හොඳයි. ගොඩාක් හොඳයි ඔයාලා මොකද සර් පුංචි සංඛ්‍යාව බෝඩ් එකේ වරද්දලා ලිව්වොත් ඔයාලා දැන් ඒක හදා ගන්න ඕනේද පුතේ? ඒ නිසා හොඳට අවධානයෙන් ඉන්න ඕනේ. ඒක තමයි වෙන්න ඕනේ. එතකොට තමයි අපිට ගොඩාක් ගණන් හදා ගන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? හරි. හදා ගන්න ලස්සනට හොඳේ නැහැ. හරි. හැම එකේම හදලා ඉවරයි නේද? ආරයි. ඊළඟ අපි වගෝඩත් යන්න ඕනේ. මහන්සිද නැහනේ. මහන්සි නැහනේ නේද? ඈ? රයිට්. සෙල්ලම් කරලා නේද? ටීවීෙන් බලලානේ ඉන්නේ නේද? ඉතින් මහන්සි නැහනේ නේද? රයිට්. එහෙනම් අපි 10 වෙනි වගුවත් ඇඳ ගන්න ඕනේ. උතරන් නිබන්ධන දුන්නාට පස්සේ නම් ඇත්තටම ගැටලුවක් නැහැ. වැඩි දීසියෙන් යන්න පුළුවන් ලස්සනට. අපි බලමු දැන් උතාලගේ 10 වෙනි වගුව ඇඳගෙන කොහොමද ඉස්සරහට වැඩේ කරගෙන යන්නේ කියලා. තේරුණාද? රයිට්. හරි. උතාල ගන්න ප්‍රශ්න අංක 10 කියලා ඒ තියෙන වගුවත් ඇඳ ගන්න ඕනේ. සර් බෝඩ් එකේ වගුව අඳිනවා. ඔයාලා මේ වගුව ඇඳ ගන්න. තේරුණාද? ආරයි. මේ සර් මේ වගුව මකන නෑ. හොඳයි ඈ. හරි. ලස්සන වගු ඇඳ ගන්න පුතාලා. පුතාලගේ ඔය පොතේ තියෙනවා පේන පුතාලා දාලා තියෙනවා සර්. හරිද? ඊට පස්සේ පුතාලට මම බෝඩ් එකේ තඳිනවා වගුව තීරු කීයක් තියෙනවද? 1 2 3 4 5ක් තියෙනවා නේද? ආරයි. මෙන්න තීරු පහ. 1 2 संख्यावे ඉලක්කම ඊළඟට තියෙනවා ස්ථානය ස්ථානය වරද ගන්න එපා ඈ ඊළඟට ස්ථානීය අගය උත්තර ලියන්නේ නැහැ කවුරුත් උත්තර ලියන්නේ නැහැ ස්ථානීය අගය ස්ථානීය අගය ඊළඟට පුතාලගේ තියෙනවා ඉලක්කමෙන් නිරූපිත අගය උත්තර ගන්න විදිහ කියලා දෙනවා ඉලක්කමෙන් නිරූපිත අගය ඉලක්කමෙන් නිරූපිත අගය තවද බලන්නකෝ සංඛ්‍යාව ඉලක්කම ස්ථානය ස්ථානීය අගය ඉලක්කමෙන් නිරූපිත අගය හරි නේද ආරයි උතල මේ පැත්තට ලස්සනට ගියා ගන්න ඕනේ රූල් ඇඳ ගන්න ඕනේ මේ පැත්තට පුතලට අදිරෝතිය නිසා වර්ධින්නේ නැහැ සර්ට අදිරෝලක් නැහැ නේද බෝඩ් එකේ තියන්න පුළුවන් අදිරෝලක් නැහැ ඉතින් පුතල මේ වගේ ලස්සනට අදිරෝල කියලා හොඳට පැහැදිලිව ඇඳ ගන්න ඕනේ. එන්නවාද? රයිට්. මේක අපි කතා කරලා අවසන් කරමු වද. රයිට්. මේක ලස්සන ඇඳ ගන්න පුතාල. රයිට්. පැහැදිලි නේද? ආරයිට්. හොඳට බලන්න මේ සංඛ්‍යා ටික 38237 මෙතන තියෙනවා 3 කියලා දාලා කලබල වෙන්නේ නැහැ. ඊට පස්සේ පුතාලගේ ස්ථානය දාලා තියෙනවා හොඳට බලා ගන්න දසදහස් ස්ථානය මොකද තියෙන්නේ දසදහස් ස්ථානය දසදහස් ස්ථානය මෙතන තියෙනවා දසදහස් මෙතන තියෙනවා පුතාලගේ කීයද 30000 හරිද උත්තර ගන්නෙ කොහොමද කියලා සර් කියලා දෙනවා ඒව ඔක්කොම සර් කියලා දෙනවා පුතාලට ඉස්සලා මේ වගු ඇඳ ගන්න විතරයි තියෙන්නේ 24150 24150 මෙතන තියෙනවා 5 මෙතන පුතාලගේ හිස්තනක් තියෙනවා මෙතන හිස්තනක් තියෙනවා මෙතනත් හිස්තනක් තියෙනවා හරිද රයිට් 40856 පුතාලගේ මෙතන බිඳුව තියෙනවා ඊට පස්සේ මේ ඔක්කොම පුතාලගේ ස්ටැන් තියෙන්නේ ආසර කියන්නේ බැරුණානේ ගොඩක් අය සර් මැසේජස් දාලා තිබුණා සර් ගිය සතිය පාඩම ඉස්සතේ ඉස්සලා පාඩම හොඳට තේරුණා සර්ගේ පන්තිය ගොඩාක් ආසයි එහෙම කියලා ගොඩාක් අය මැසේජස් දාලා තිබුණා මම ගොඩක් යාළු ස්තුතිවන්ත වෙනවා මොකද මේ පුතාලගේ හොඳට ගණිතය ලකුණු ටිකක් ගන්න නම් මේවා හොඳට අවබෝධ වෙන්න ඕනේ කරන්න මම වාලේ කරලා බෑ පුතේ එහෙමද රයිට් ඊළඟට
පුතාගෙ තියෙන්නේ හතර ඉස්සෙන් හොඳේ රයිට් ඊළඟට 79008 79008 එතකොට මෙතන තියෙනවා සියස්ථාන කියලා මේක ඉස්තනක් සියස්ථානය සියස්ථානය මේ ඔක්කොම හිස්තැන් උත්තර දාන්න උත්තර කවුරුද දාන්නේ සර උත්තර දාන්න හැටි කියලා දෙනවා ඊළඟට 97541 97541 එතකොට පුතාලගේ මෙන්න මෙතන තියෙනවා 7000 කියලා දාලා ඉතුරු ඔක්කොම හිස්තැන් ඉතුරු ඔක්කොම හිස්තැන් හරිනේ ආරයි දැන් ලස්සනට බබු ඇඳ ගන්න ලස්සනට ඇඳලා ඉල්ලා සර කියන්න හරි කියලා ඈ උත්තර දාන්නේ කවුරුත් ඉස්තෙන් දාන්නෙත් නෑ ඒ වඩා උත්තර දාන්න හැටි කියලා දෙනවා ඈ ඇන්දලා ඉවරයි සර්. ඇන්දලා ඉවරයි සර්. හරි. ලස්සනට හදාගන්න පුතේ ඈ. කවුරුත් උත්තර ලියන්නේ ඈ. හොඳයි. කට්ටිය මොකද උදේට වැඩ කරනවා ඈ. ඇන්දලා ඉවරයි සර්. ආ හොඳයි. හොඳයි ඈ. ඇන්දලි ඉවරයි සර්. හොඳයි පුතේ. හොඳයි. හොඳයි. තව අඳින යාළුවෝ ඉන්නවද? ඔව් සර්. ආදී නුඹලා ආ පුතා කල්පනා තු පාඩුවේ ඇඳ ගන්න. හොඳට පැහැදිලිව ඇඳ ගන්න ඈ. අනිත් ලස්සන ඇඳ ගන්න ඈ. ලස්සන දැන ගන්න. හොඳයි හැමෝම හොඳයි යා මුදල් වැඩි කරනවා පේනවා ගොඩක් හොඳයි ඈ. හොඳයි කියලා පිනනවා හොඳයි පුතේ ඈ 100
පොතක් ගත්තාම තියෙන වාසිය දැන් පුංචි පොතක නම් වැඩි කරන්න පුළුවන්ද දැන් පුතේ පුංචි පොතක කරන්න සස් CR පොතක නම් වැඩි හස්සන කරන්න පුළුවන් වෙන්නේ හොඳේ ආ දැන් අපි බලමුද හැම එකනම ඇදලා ඉවරයි නේද ආරයි හරි පුතේ හොඳයි යෑර මෙන්න හොඳට බලා ගන්න දැන් මෙන්න මේ තුනේ ඉලක්කම හැබැයි මේකේ තුනේ ඉලක්කම් දෙකක් තියෙනවා මේ මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා හැබැයි පුතාලට දසදහස් ස්ථානයේ දෙන හිඳ පුතාලා දන්නවා මේක එක ස්ථානය මේක 10 මේක 100 මේක 1000 මේක තමයි දසදහස් කියලා කියන්නේ දහසක් කියලා දෙන්න ස්ථානිය අගය කියලා කියන්නේ එතනින් කියවෙන අගය කියලා අපි කියන්නේ දසදහස් නිරූපිත අගය හොයාගන්නේ කොහොමද දන්නවද මේ සංඛ්‍යාවලියලා ඉතුරු ඔක්කොටම බිඳු දාන මේකින් තුනයි තව බිඳු කීයක් තියෙනවද හතරක් තියෙනවා එච්චරයි නිරූපිත අගය දිනකොට හරිය ලේසි බලමු ඔය කිව රටාවන අනිත් ඒවා ගන්න පුළුවන්ද කියලා මෙන්න බලන්න හොඳට පහ එක ස්ථානය මේක මොකද අපි කියන්නේ 10 ස්ථානය එහෙනම් මෙතන අපි ගන්නේ 10 ස්ථානය පද අපි ගන්නේ 10 ස්ථානය එහෙනම් පුතේ මෙතන ස්ථානිය අගය කියලා කියන අපි 10 කියලා ගත්තේ නම් මෙතන දාන්නේ කීයද 10යි කිය දාන්නේ 10යි නිරූපිත අගය හනවා මෙතන තියෙන්නේ 5නේ කොහොමත් මෙතන බිඳුවක් තියෙනවා 5යි තව අපි මෙතෙන්ට බිඳුවක් දාගන්න 5යි බිඳුවයි එච්චර 5යි බිඳුව කතාව පැහැදිලිද තේරුණාද වැඩි ලේසි නේද ආරයි ඊළඟ එක බලමු මෙන්න බිඳුව ආ මේ තියෙන බිඳුව එක ස්ථානය 10 ස්ථානය 100 ස්ථානය මේක දහස ස්ථානය දැන් අපි මෙතන ගන්නේ මොකද්ද දහස ස්ථානය දහස ස්ථානය හරියට ගන්න ඕනේ දහස ස්ථානය දහස කියලා කියවෙනවා නම් මෙතනත් අපි දාන්නේ කීයද දහසමයි අන්න මේක බලා ගන්න දහස එහෙනම් මෙන්න මෙතන තියෙන්නේ බිඳුව හොඳට බලා ගන්න පුතාලා වඩින්න තරම් මෙතෙන්ට බිඳුව දාලා ඉතුරු ඔක්කොමත් බිඳුව දාන්න නිසා කියන්නේ හැබැයි මේ වගේ අපි ලියන්නේ බිඳුවක් වෙන තැන් වල අපි ඔහොම බිඳුව විතරක් ලියලා තියෙනවා තේරුණාද බිඳුවක් වෙන තැන් වල අපි මේ වගේ බිඳු ගොඩාක් කරනවා නම් අපි බිඳුව විතරක් ලියලා තියෙනවා ඉතුරු ඒවාට බිඳුව දාන්නේ නැහැ කතාව පැහැදිලි නේද තේරුණා නේද ආරයි ඊළඟ හතර මේ තියෙන්නේ එකේවා 10ේවා 100ේවා එහෙනම් අපි කියන්නේ සියස්ථානය මොකද අපි කියන්නේ සියස්ථානය මොකද අපි කියන්නේ සියස්ථානය එහෙනම් සියස්ථානයෙන් දැක්කන ඉලක්කම අපි දන්නවා මෙතන තියෙන්නේ කීයද සියස්ථානයේ නම් 100ය හොඳට බලා ගන්න පුතා සියස්ථානයේ දැක් ඉලක්කම 4යි ඉතුරු ඒවා කොහොමද බිඳු තියෙන නිසා එහෙනම් එතනින් කියවෙන සංඛ්‍යාවේ නිරූපිත අගය අපි කියන්නේ කීයද 400ය එතකොට 4 ලිය ඉතුරු වෙන බිඳු නිරූපිත අගය හරියට ඒ සිදියක්කේ ඒ සංඛ්‍යාවලම ඉතුරු වෙන බිඳු දැම්මා වැඩි ලේසි නේද බලමු ඊළඟ එක මෙන්න සියස්ථානය එකේවා 10ේවා 100ේවා තියෙන්නේ කීයද බිඳුව එහෙනම් පුතේ සියස්ථානේ නම් මෙතෙන්ට දාන්නේ කීයද 100 සියස්ථානේ නම් දාන්නේ කීයද 100 එහෙනම් සියස්ථානේ තියෙන්නේ බිඳුව බිඳුව ලියලා ඉතුරු සංඛ්‍යා ටිකත් අපි බිඳු දාගෙන යනවා හැබැයි සර් කිව්වා බිඳු කෝණිමක් වෙනවා නම් දාන්නේ බිඳු වේවා එකක් එහෙනම් මෙතන බිඳුවක් දාලා තිබ්බයි ච නිරූපිතාගේ නේද අමාරුලා තිබ්බේ දැන් හරි නේද වැඩේ ආරයි ඊළඟ මේ 7000 තියෙන්නේ එහෙනම් මෙන්න මෙතන 7 තියෙන්නේ ඉලක්කම තමයි එහෙනම් ගන්න වෙන්නේ 7 ඉලක්කම ගන්න වෙන්නේ කීයද 7 ස්ථානය හනවා 1 ඒවා 10 ඒවා 100 ඒවා 1000 ඒවා ඒ කියන්නේ අපි මොකද්ද දහස ස්ථානය මොකද අපි කියන්නේ දහස ස්ථානය දහස ස්ථානය දහස ස්ථානය දහස නම් මෙතෙන්ට දාන්නේ කීයද දහසමයි මෙතෙන්ට දාන්නේ කීයද දහසමයි මෙතන පුතරගේ උත්තරේ තියෙනවා කීයද 7000 දැන් හරි නේද
අමාරුයි කියලා හිතුණා වගුවක් නේද? ඒ නිසා හොඳට ලස්සනට මේ වගේ පුතාලට ෆිල් කරලා හදාගන්න පුළුවන් මේ. පැහැදිලිද? right. මේ වගුව කාට හරි අපැහැදිලි දරුවෙක් ඉන්නවද? නෑ නේද? නෑ පුතේ. හැම එක්කෙනාටම හොඳට පැහැදිලි නේද? right. එතකොට අපි අද ලොකු සංඛ්‍යා කොහොමද කියන්නේ? ඊට පස්සේ ස්ථානීය යගේ කියන්නේ මොකක්ද? නිරූපිතාගේ කියන්නේ මොකක්ද? අපි ගොඩාක් දේවල් අත කතා කළා නේද පුතේ? පුතලගේ අතරි දෙන්නේ නැතුව ඇති නේද? නිබන්ධන දුන්නාට පස්සේ මොකුත් නෑ හරිය ලේසි නිබන්ධනේ ලස්සන පුතලගේ වැටි කරගෙන යන්න පුළුවන් වෙයි. තේරුණාද? එහෙනම් පුතර මහන්සි වෙන්න ඕන, පුතර වැඩ කරන්න ඕන. අපි 10 වෙනි ප්‍රශ්නේ ගොඩාක් අපිට මහන්සි වෙලා එහෙම තාම වැඩ කරන්න ඕනේ නැහැ පුතේ. අපි තාම උන්චි පන්තියේ ඉන්නේ. හැබැයි ශිෂ්‍යත් විභාගයේ වැඩ කරන් පුතාලා හරියටම පිළිවෙලට කරන්න ඕනේ. එහෙම වුණොත් පුතාලට හොඳ වැඩ ලකුණු ටිකක් ගන්න පුළුවන්කම ලැබේ. තේරුණාද? right. එතකොට අද අදින් පස්සේ අපි හම්බවෙන්නේ අලුත් අවුරුද්දක නේද පුතේ? 2021 අවුරුද්දනේ. අපි 2021ගේ අවසාන දවස් අද අපි පන්තිය කරන්නේ නේද? එතකොට පුතාලා මේ අවුරුද්දේ පුතාලා තියෙන අඩුපාඩු බලන්න මොනවද කියලා. හොඳට වැඩ කළාද? ගුණාංග පාඩම් කළාද? නැත්නම් චක්‍රේ පාඩම් කළාද? අම්මලා තාත්තලා කියන්නේ ඇහුවද? ඒව ඔක්කොම හොඳට මතක් කරගන්න. ඊට පස්සේ අලුත් අවුරුද්දට යනකොට පුතාලා තියෙන අඩුපාඩු ටික හොඳට හදා 2022 අවුරුද්ද පුතාලගේ ජීවිතේ ඉතාමත් වටින අවුරුද්දක් ඇයි? ශිෂ්‍යත් විභාගයනවනේ. ශිෂ්‍යත් විභාගයනවා. එතකොට ශිෂ්‍යත් විභාගයේ සමත් වෙන අවුරුද්ද තමයි අපි කියන්නේ මොකද 2000 විසිලෙක කියලා කියන. ඒ නිසා හුන්නට මහන්සි වෙලා උනන්දු වැටි කරන්න ගණිත පන්තිය විතරක් නේ පුතාලගේ අපේ ස්කෝලේ හැම සබ්ජෙක්ට් එකක්ම හොඳට ගන්න. පුතාලගේ වෙනසක් දැක නැතිනේ. ඒ නිසා හොඳට මහන්සි වෙලා උනන්දු වෙන ඉගෙන ගන්න අවශ්‍ය. එහෙනම් අදර පන්තිය වෙලෙක අවසන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ලබන්නා වූ නව වසර සිරු දිනාටම සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අයිබෝන් පුතේ සුබ රාත්‍රියක්. අයිබෝන් සෙනෙහස I don't want to. Night. I don't want to. I don't want to. I don't want to.